Hello. Hello, sir. Kadul kali. Gyanu kene ko marala dala sir. Oh sir, me den thamai dakke. Hari sir. Koi taram sukshamo aparadhayak siddha kalath koiyam ho mohotaka eya lokayata niravarane wenawa. Daksha karyashoora ihala teekshana buddhiyakin yutu polis niladarinta me sakakaruwan neetiye idiriyata geneeme hakiyawak thiyena. Me vannu aparadhayaka sulamala swayame gaveshanaatmaka telivartha karanne. Ese nam randi sitinne. Me aparadha parikshana aparadha nirikshana telivartha karanne. Marna parikshana vaarthawata anuwa me kaanthawa tiyunu aayudhayakin ena ghaathanayata lak kota thibba. Me ID eka adala tenathiyek gedarata api paniidayak denna one. Ekkama hema durakathan samagamakata katha karala මේ ID number register වෙලා තියෙන mobile numbers තියෙනවද කියලා හොයන්න ඕනේ. Okay sir. ඒකම අර කැලේට ඇතුල් වෙන්න තව පාරවල් තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න ඕනේ. අපිට ඔය යන එන පාරවල් වල CCTV තියෙනවද කියලා පොඩ්ඩක් අපි හොයලා බලන්න ඕනේ. අනිවාර්යෙන් sir. මම ඒක දැම්මම කරන්න. සිල්වා අපිට මේ වැඩේ ටිකක් මහන්සි වෙන්න වෙයි. තවම අපිට කිසිම හොඩුවක් හොයාගන්න බැරි වුණා. අපි විමසිල්ලෙන් වැඩ කළොත් අපිට මේක හොයාගන්න පුළුවන් ඉක්මනට. මොකද හැම අපරාධකාරයෙකුම කොහේ හරි වීක් පොයින්ට් එකක් තියෙනවමයි. අපි බලන්න ඕනේ අන්නේ වීක් පොයින්ට් එක පුළුවන් ඉක්මනට හොයාගන්න. ඕකේ සර්. අපි හරියට වැඩ කළොත් අපිට මේ වීක් පොයින්ට් එක ඉක්මනට හොයාගන්න පුළුවන් වෙයි. අනිවාර්යෙන් සර්. හරි සිල්ලා දැයන්නකො. ඔකේ. නිසලි බලාපොරොත්තු රසක් සිතේ තබාගෙන ගමේ සිට කොළඹට පැමිණි තරුණියක්. ඒ කෙසේ වෙතත් පොලිස් පරීක්ෂණ වලින් මේ තරුණිය පිළිබඳ තොරතුරු රසක් සොයා ගැනීමට හැකි වුණා. ආගිය තැන් පවුලේ තොරතුරු වැනි දේවල් ඔස්සේ පොලිසිය දිගින් දිගටම සූක්ෂම පරීක්ෂණ කටයුතු ඉදිරියට කරගෙන ගියා. අනේ මහත්තයෝ මේ දරුවගේ අම්මයි තාත්තා ලැබිච්ච කාලේ ඉඳන් බලාගත්තේ මම.
මං කොච්චර නම් කිව්වද ගම නේදී යන්න එපා කියලා. එතකොට කොච්චර කාලයක් වෙනවද නිසලි ගමෙන් ඇවිල්ලා? අවුරුද්දක් එකමාරක් වෙනවා මහත්තයෝ. පිරිමි ළමයි කී කතා කරන් තමයි මේ කොළඹ ආවේ. පස්සේ පස්සේ රඟපාන්න ඉගෙන ගන්න යනවා කියලා කිව්වා. අපිත් එක්ක ටික ටික කතා කරන එකත් අඩු වුණා. මං ඉඳගෙන ඔත් හිතුවේ නෑ මහත්තයෝ මේ වගේ දෙයක් වෙයි කියලා. ඔය කතා කළා කියන පිරිමි ළමයා ගැන මොනවත් අමුන් දන්න දේවල්. අපිට වැඩි විස්තරයක් කියලා නෑ මහත්තයෝ. යාළුවෙක් කියලා විතරයි කිව්වේ. ඔබතුමිය දැන් යන්න. අවශ්‍යතාවයක් වුණොත් අපි කතා කරන්න. සිල්වා මේ විදිහට ගෑල් ළමයි ගෙවල් වලින් යවනවා සිල්වා. කොයිකටත් ඔය නැන්දම්ම ගැන විපරම් කරලා බලන්න. ඇයි සර් මොකක් හරි සැකයක් දන්නවද? එහෙම ලොකු සැකයක් නැහැ. කොයිකටත් ඔය නිසලිට දීපල තියනවද? නැදය කවුරුත් ඉන්නවද? පොඩ්ඩක් ඒ ගැනත් හොයලා බලන්න. අපි දන්නේ නැහැ මේසු කොයි වගේද කියලා. ඒක නම් ඇත්ත සර්. අපි කොහොමත් පෙදවස් ටික ඒගෙන හොයලා බලනවා. සර් නිසලගේ ඇඩෙන්ටි නම්බරයට අදාළ ෆෝන් නම්බර්ස් දෙකකුත් අපි හොයාගත්තා. ඒ ෆෝන් නම්බර්ස් වලට අදාළ ඉන්කමින් අවුට්ගෝයින් කෝල් ලිස්ට් එකකුත් අපි හොයාගත්තා. බොහොම හොඳයි කාන්ති. අපිට දැන් වැඩ පටන් ගන්න පුළුවන්. හරි එහෙනම් ඔය දෙන්නේ යන්න දැන්. නිලියක වීමේ බලාපොරොත්තුවෙන් කොළඹට පැමිණි නිසලි මෙසේ අවාසනාවන්ත ලෙස ඝාතනයේ ලක් වී තිබූ බව පොලිසිය සනාථ කරගත්තා. නිසලගේ හැඳුනුම්පත් අංකයේ යටතේ ලියාපදිංචි දුරකථන අංකය සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. එම දුරකථන අංකයට ලැබුණු දුරකථන ඇමතුම්ද එම දුරකථන අංකයෙන් ලබාගත් දුරකථන ඇමතුම් පිළිබඳවද තොරතුරු රැසක් පොලිසියට අනාවරණය කර ගැනීමට හැකි වුණා. සර් ඔය නිසලිගේ ෆෝන් එකට ඔය සිද්ධිය වෙච්ච දවසේ කෝල් 12ක් ඇවිත් තියෙනවා. හැබැයි නම්බර්ස් දෙකකින් තමයි ඇවිත් තියෙන්නේ. ඒ නම්බර්ස් දෙකම දැනට වැඩ කරන්නේ නැහැ. සර් එක නම්බරේක අයිතිකාරයෙක් නම් හොයාගත්තා. හැබැයි අනිත් නම්බරේ මීට අවුරුදු ගාණකට කලින් මැරිච්ච කෙනෙකුගේ නමට ගත්ත නම්බර එක. සර් මේ ඉන්නේ අනිත් කෙනා. මෙයාගේ නම තරිඳු කාවින්ද රාමනායක. මිනිහාගේ Facebook account එක මම චෙක් කරා. මිනිහා ওই drama වලට සම්බන්ධ කෙනෙක්. මිනිහා හැබැයි දැන්ට හොයාගන්න බෑ. මිනිහා බෝඩි වෙනුත් අයින් වෙලා ගිහිල්ලා. Good job Silla, good job. අපිට මිනිහා ඉක්මනටම හොයාගන්න පුළුවන්. ඔයා දැම්මම මේ ෆොටෝ එක අනිත් පොලිස් ස්ටේෂන් වලට WhatsApp කරන්න. ඒකම බලන්න ඕනේ මිනිහා මේ drama field එකේ ඉන්නෝනේ. ඒකનું පොඩ්ඩක් හොයලා බලන්න මිනිහා කොහොමද කොහෙද ඉන්නේ කියලා. අපි දැම්මම බයි මේ වැඩේට. Okay sir. අනිවාර්යයෙන්. මං හොයලා බලන්න. මල්ලි. මම පොලිසියෙන්. ආ කියලා සර්. මම මේ තොරතුරක් දැනගන්න ආවේ. ඔව්. මෙන්න මේ පුද්ගලයාව දැකලා තියෙනවා. මෙයාව නම් පොඩි ඉන්නස පොඩ බලු පොඩි. මටරන් දැකලා වරු නෑ. නෑ නේ මත් දැකලා නෑ. මේ පැත්තේ තමයි ඉඳලා තියෙන්නේ හැබැයි. මේ පැත්තේ ආවනවා නම් අපි දන්නවා සර්. ඒක කඩේට එම ඇවිත් නෑ. ඔව් නෑ ඇවිල්ලා නෑ. හරි යන මං ගිහින් එනවා. හරි හරි. මල්ලි. මම පොලිසිය. ඔව් සර්. මම තොරතුරු දැනගන්න යාවේ. මෙන්න මේ පුද්ගලයා එහෙම දැකලා තියෙනවා. හරි. නෑ සර්. මීට කලින් දැකලා නෑ. ඇවිල්ලාම නෑ. නෑ ඇවිල්ලා නෑ. මේ පැත්තේ තමයි ඉඳලා තියෙන්නේ. මම දැකලා නැති වෙනනම් බෑ. මම මීට කලින් දැකලා නෑ. මෑන්. මල්ලි, පොඩයින්ද? මම පොලිසියේ.
මම තොරතුරක් දැනගන්න යාවේ. මෙන්න මේ පුද්ගලයා මම දැකලා තියෙනවා. මේ මෙයා වෙම දන්නවද? ආව දැකලා තියෙනවා. මෙයා අපේ ගියා වැටින්නේ. එහෙමද? ඔව්. හැබැයි ටික දවසක් ඉඳලා මම දැක්කේ නැහැ ඉන්නවා කියලා. මට ඔයාගේ නම්බරේ පොඩ්ඩක් දෙනවද? 077 යි. ඔව්. 025 යි. 746 යි. 746 යි. නම මොකද්ද? අජිත්. හරි. මම උඹට අකුණු කෝල් එක දෙන්න. හරි. මොකද සර් මම හැමදයක් කරේ නෑ සර් මං දන්නවා සර් නිසලගේ මිනිහ මැරුණා මාව හොයන්න කියලා මම එතනට ගියා තමයි සර් එතනට යනකොට නිසල මැරිලා සර් හිටියේ මට කෝල් එකක් ආව සර් නිසල වෙන කෝල් එකක් එක්ක කැලේ පැත්තට යනවා කියලා මං ඒකයි සර් එතනට ගියේ මං මගක් දුරට යනකොට තමයි නිසලගෙන් කෝල් එකක් ආවේ මං එතනට යනකොට නිසල වැටිලා සර් ඉන්දියේ මං මුකුත් දන්නේ නෑ සර් අයිසේ ඇත්ත කියනවා දැන් තමුසේගේ සේරම දේවල් එළිවිලා ඉවරයි දැන් වරද පිළිගන්නවා සර් මාව පටලවන්න කවුරු හරි මේක කරපු වැඩක් සර් අපිව පටලවන්න නැතුව ඇත්ත කියනවා ඒක අපි හැමෝටම ලේසි අඳුරනවද? නෑ සර්. මොකද්ද මේ? මේ පීය තමුසේගේ බෝඩින්ම පිටිපස්සේ තිබිලා හම්බුනේ. මේ පීයෙන් අන්න තමයි නිසලිව මරලා තියෙන්නේ. මේ පීය තියන්නේ නිසලිගේ ලේ. දැන්වත් ඇත්ත කියනවා. තමුන් නේද නිසලිව මැරුවේ? අනේ නෑ සර්. කවුරු හරි මාව බටලවන්න කරපු වැඩක් සර්. මං නිසලි එක්ක තිබිච්ච සම්බන්ධය නවත්තලා මාස ගාණක් වෙනවා සර්. මාව විශ්වාස කරන්න සර්. අරි බලමු තමුන් තව කොච්චර කල් බොරුවෙන් ජීවත් වෙයිද කියලා. නිසලි ඔයාව කොහොම හරි අර ඩ්‍රාම එකට දාගන්න ඕනි. මම හැමදේම කතා කරලා තියෙන්නේ. හැබැයි ඉතින් ඔයාගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. තාම ස්ක්‍රීන් ටෙස්ට් එක ගැනවත් ආරංචියක් නැහැ නේ තරින්ද? ඔයා බය නැතුව ඉන්නකෝ. ඒවා වෙලාවට කෙරේ. අයියෝ ෆෝන් එක කාස් කරන්න නැත්තේ. ඔය අර ගෑනු කෙනා නේද? ඔයාට මොකද ඇත්ත එක තියෙන සම්බන්ධය? මට ඇත්ත කියන්න තරිදු. මට මේ කිසි දෙයක් එපා. ඔයා ටීවී කොමර්ෂල් කීපයක් රඟපෑව සර්. මං එයාගෙන් අයින් වුණා සර්. ඒත් එයා මට කතා කරන එක නැවතුවේ නෑ සර්. ඔය සිද්ධියේ උණු දවසෙත් එයා මට කතා කරා සර්. ඒ කියන්නේ තමු මේ ගැන මුකුත් දන්නේම නෑ. අනේ නෑ සර්. මම මේ ගැන මුකුත් දන්නේ නෑ සර්. සිල්වානි. ඔකේ සර්. මොකද මිනිහා කියන්නේ? මට හිතෙන්නේ සර් මිනිහා මේකට සම්බන්ධයක් නෑ. ඒත් මිනිහා මොනවා හරි නම් හංගනවා. මට එහෙම දෙයක් තේරෙනවා. අපි තව ටිකක් බලමු.
මම යන්නේ තම්බර් සෙකන් ටිකක් හොයලා බැලුවා. මට දැනෙනවා මේක වෙන පැත්තකට යනවා වගේ. අපි කොයිකටත් මිනිහ ටිකක් තියාගෙන ප්‍රශ්න කරමු. ඕකේ. 119 වැඩිදුර පරීක්ෂණ හමුවේ තරඳු මේ ඝාතනයට සම්බන්ධ නැති බව පොලිසියට වැටහුණා. ඒ අනුව නිසලගේ දුරකථනයට පැමිණි අනෙකුත් දුරකථන ඇමතුම් පිළිබඳව සොයන්නට පොලිසිය පටන් ගත්තා. තවුන්සි සෑහෙන ගෑනලොම් පිස්සක් ආශ්‍රය කරලා තියෙනවනේ. අනේ නෑ සර්. ඔය ස්ක්‍රීන් ටෙස්ට් වලට ආපු ළමයි සර්. මරු ස්ක්‍රීන් ටෙස්ට්. මෙම් බදාගෙන ෆොටෝ ගන්නවද ඇයිසේ? තවුන්සි ගම්වල ඉන්න ගෑන ළමයි ගෙනල්ලා ෆිල්ම් වලට දානවා කියලා. මෙම් බදාගෙන ෆොටෝ ගන්නවද ඇයිසේ? මේවා ස්ක්‍රීන් ටෙස්ට්ද නැත්නම් තවුන්සි ගන්න ෆිල්ම්ද? සර් මේක ෆොටෝ එකේ ඉන්නේ සිරන්සි සර්. අපි දෙන්න මැරි කරන්න සර් හිටි. මොකක්? සිරන්ති මොනවද ඇයිසේ මේ කියන හතර බීරි කතා? නෑ සර්. මං නිසලගෙන් අයින් වෙලා මාස කීපයක් වෙනවා. මං සිරන්තිව කලින් ඉඳලා දන්නවා සර්. මට නිසලගෙන් අයින් වෙන්න ඕනේ සිරන්ති. එයා හැමතිස්සෙම මං දිහා බලන්නේ සැකෙන්. මට මගේ වැඩක්වත් කරගන්න විදිහක් නෑ. හරියට වද දෙනවා. මට මේ හැම දෙයක්ම අතහැරලා ඈතකට යන්න ඕනේ සිරන්ති. ළඟම ඉන්න කෙනා තමන් ගැන සැක කරද්දී ඒ වේදනාව මට නොතේරෙනව නෙවෙයි. මමත් ඒ වේදනාව විඳිනවා. ඔයා නිසලට කියලා නිසලගෙන් අයින් වෙන්න. ඔයාට කවුරු හිටියත් නැතත් මම ඉන්නවා. මං වැටෙන හැම වෙලාවකම ඔයා මට වචනකින් හරි කියන දේවල් මට ලොකු කයියක්. ඓසේ තමුසේ සත්‍ය ප්‍රේම බුංග රාජයෙක්නේ. කියන බලන සිරන්ති ගැන. සර් සිරන්ති කියන්නේ මගේ මුල්ම ගර්ල් ෆ්‍රෙන්ඩ් සර්. ඒගොල්ලෝ ගැදරින් මට කැමති වුණේ නෑ සර්. එයා බිස්නස් කරන කෙනෙක්ව සර් බැන්දේ ප්‍රොපෝසල් එකකින්. නිසලයි සිරන්ති ජන්මාන්තර වෛරයි සර්. තමුසේට සිරන්ති ගැන සැකයක් තියෙනවද එතකොට? එයා බොහොම අහිංසක කෙනෙක් සර්. සිරන්ති මෙහෙම දෙයක් කරයි කියලා කීයටවත් හිතන්න බෑ සර්. දැන් එතකොට සිරන්ති ඩිවෝස් වෙලාද ඉන්නේ? නෑ සර්. අපේ සම්බන්ධය ගැන සිරන්තිගේ හස්බන්ඩ් දැනන් හිටියේ නෑ සර්. අපි ඒ ගැන නොකියම ඩිවෝස් වෙන්න සර් හිටියේ. සිරන්තිගේ හස්බන්ඩ් මේ සම්බන්ධය ගැන දැනගත්තු සිරන්තිට මොනවා කරයිද දන්නේ නෑ සර්. ඒ කියන්නේ මිනිහා ඒ තරම් චණ්ඩියද? සිරන්ති කියලා තියෙන විදිහට ඒ මිනිහා එච්චර හොඳ මිනිහෙක් නෙමෙයි සර්. සිරන්ති මේ කතාවට එකතු වුණු අලුත්ම චරිතය. ඒ වගේම පොලිසියට ලැබුණු අලුත්ම තොරතුර. තරිඳු මුලදී පොලිසියට දේවල් වසන් කරත් පසුව තරිඳු පොලිසියට දේවල් පවසා සිටියා. එහිදී පොලිසියට මේ ඝාතනයට වෙනත් අයෙකු සම්බන්ධ බව සැක පහළ වුණා. ඒ අනුව පොලිසිය සූක්ෂමව සිරන්ති පිළිබඳව තොරතුරු සොයන්නට පටන් ගත්තා. Excuse me. ඔව්. මිස් ආනේද සිරන්ති කියන්නේ? ඔව් මම තමයි. ඔයා කවුද? මම පොලිසිය. මිස් මට මිස් එක ටිකක් කතා කරන්න පුළුවන්ද? ඔව් මොකද්ද වෙලා තියෙන්නේ? මොකද්ද ප්‍රශ්නේ? මිස් අන්දරණව තරඳු කියලා කෙනෙක්? ඔව් මම දන්නවා. එයාට මොකද වෙලා තියෙන්නේ? මිස් තරඳු ඉන්නේ දැන් අපි අත්අඩංගුවේ. තරඳු අපිට හැම විස්තරම කියලා තියෙන්නේ. මිස්ගේ පවුල විස්තරත් අපිට කියලා තියෙන්නේ. ඒ නිසා තමයි මම මිස් මේ වගේ මගදී මුණ ගැහෙන්න ආවේ. මිස් හැකි ඉක්මනින් පොලිසියට ඇවිල්ලා අපට කට උත්තරයක් දෙන්න.
මොකද මෙච්චර පරක්කු? තෙල් නැති නිසා මිනිස්සු පාර වහලා. මම නුවරට පාර දාලා යාවේ. ඒකයි පරක්කු. අනේ මන්ද මේ ප්‍රශ්න කවදා විසඳෙයිද කියලා. නිසලගේ කලින් සැමියා තරිඳු නිසලේ ඝාතනය සම්බන්ධ අපි අත්අඩංගුවට අරන් තියෙනවා. ඒතොර අපිට දැනගන්න ලැබුණා තරිඳුයි තමුන් අතරේ සම්බන්ධයක් තියෙනවා කියලා. ඒතොර මේ නිසලගේ ඝාතනය සම්බන්ධව තමුන් මොනවද දන්නේ? තරිඳු කියන්නේ එහෙම කෙනෙක් නෙවෙයි සර්. තරිඳු කියන්නේ හරිම අහිංසක කෙනෙක්. මම පොඩි කාලේ ඉඳන් තරිඳු ගැන දන්නවා. නිසල කියන්නේ හරිම නපුරු කෙනෙක් සර්. එයා හිතුමනාපේ තමයි වැඩ කළේ. තරිඳු හැමදාම දුක්ුණා සර්. නිසල කියන්නේ කියලා. අනේ සර් මර තරිඳු පොඩ්ඩක් බලන්න පුළුවන්ද? සිල්වා අර තරිඳු එක්කන් එන්න. සිරන්තගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ පොලිසිය තරිඳුමේ ඝාතනයට සම්බන්ධ නොමැති බව තහවුරු කළා. නමුත් තරිඳු දුන් සාක්ෂියේ සඳහන් වූ පුද්ගලයෙකු පිළිබඳව පොලිසියට නැවතත් සැක පහළ වුණා. මේක මෙතන අඩුවෙන් ඩොකියුම ටිකක්. ඒකත් ඔක්කොම ටික ගෙනල්ලා හදලා මට ගෙනත් දෙන්න. සිරන්තිගේ හස්බන්ඩ් අන්නේ පුද්ගලයා ගැන
Silla hitanwa de minia follow kalat tapi te untuk saksi kelabagan puluan kira. Ani warim sir. Mata egan luku istawa sih hati nam. Inang hitain ngekian minia te. Okay sir. Apa sambandnya dengan si Ranti ke husband dan yang hitiye naya sir? Apa egan Nokia mau divorce wen sir hitiye? Si Ranti ke husband me sambandnya dengan dana katu si Ranti re monowa kerajaan dan naya sir? Ekian ne minya itu orang candiye de? Si Ranti kialat iya nih dia re? Minya ecer honda minya ek nemeh sir? Hodai hodai, hari, mangu butuh mana ke ikhmat balak iya na? Hodai hodai. Excuse me sir. Hahaha, Mr. Zan, enen, warin. Bang, enna kiwe? Aar nisalike ne gyan lawage murder ekata wage put kata uttarayak ganna. I think ai sir magen eken kata uttar ganni. Na na kalabala enna pa, kalabala enna pa. Silva. Silva. Aare ad ekkan enna. Me thamai nisalike body ekata kala 119 call karapen kiyana. Kau antar nama apa? Aisyah. Kau helmet itu yang kau mesti. Aisyah, mau kerja helmet itu yang kau ni. Kau putar dia nak kau ke? Kau ya antar nama helmet itu. Avasani, මේ ඝාතනය සිරන්තිගේ සැමියාවන සහන් විසින් සිදු කළ බවට පොලිසිය සනාථ කරගත්තා. දැන් ඇත්ත කියනවා මොකද සිද්ධ වුනේ? මම ඇත්තම කියන්නම් සර්. මගේ බිරිඳ සිරන්ති ඔය තරිඳු කියන හාදයට එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා මට මුල ඉඳලම සැකයක් තිබුණා සර්. ඊට පස්සේ මම ඔය ගැන හොයන්න පටන් ගත්තා. දවසක් මම ගෙදර ඉන්නකොට සිරන්තිගේ ෆෝන් එකේ මැසේජ් වගේක් තියෙනවා දැක්කා. Ita pasti tahu aja, mata mereka ini kodas segaya itu
119. එකදා සම්මව දැක්කස ඔය තරිඳු කියන ආදියා තවත් ගෑනු කෙනෙක් එක්ක පාරේ යනවා. පස්සේ මම දැනගත්තා ඒ තරිඳුගේ එයාගේ වයිෆ් එක කියලා. හැබැයි සේ මම ඊට පස්සේ දැනගත්තා ඒ දෙන නීතිනුත් වෙන් වෙලා ඉන්නේ කියලා. මගේ ගෑණිත් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තාට ඒ තිබුණ තරහට තමයි සර් මම මේ දේ කරේ. දවසක් මම මරන්න කලින් තරිඳුට කෝල් එකක් දුන්න. අන්න තමසගේ ගෑණි වෙන කොල්ලෙක් එක්ක කඩෝල් ගැලේට ගියා කියලා. එතකොට සර් වහනි මාරෙන් ගැලේට එනවා කා එක්කද මේ ගෑණි ගියේ කියලා බලන්න. හලෝ. අන්න මගේ දික්කසාද ගෑණි. තව කොල්ලෙක් එක්ක කඩෝල් ගැලේට රින්ගුවා. මම කවුද කියන එක මට වැඩක් නැහැ. ඔබ ගිහිල්ලා මේ ගෑණි ගැන හොයාගනි. මොනවට මොනවද කරන්නේ යන්නේ? ගන්න බෑකෝ. ඔබගේ මිනිහා කරපු දෙයක් නිසා තමයි අතතොන්න මේ විදිහට මැරෙන්න වෙන්නේ. දැන් ඉතින් වදානාගෙන සිටින්න. Thank you.
bodi meha patte vechi piye mokadda tamun e gana mokadda danne man etta kiyanna sir mon e pihiya tarinduge bodi me piliganata gihin dama mokada man dannawa ita passe sella tarindu hoya gana yanawa kiyala ge gedetta tamu si hitanawada samvidhanaatmaka aparadha kala hangila inn puluwan kiyala hama aparadha karayama mokak hari saakshyak ithuru karala yanne ඒ අපරාධකාරය හොයාගන්න තමයි පොලිස් නිලධාරින් වෙච්ච අපිපත් කරලා තියෙන්නේ. කතරම් සූක්ෂම ලෙස අපරාධයක් සිදු කළ සැඟවිසීමට උත්සාහ කරත් අවසානයේදී ඒ සොයා ගැනීමට පොලිසියට හැකි වෙනවා. එම නිසා අපරාධයක් කිරීමට උත්සාහ කරන්න එපා. ලබන සතියේ 119 හදිසි අමුතුන් මංශයේ සටහන් වූ අපරාධයක සුළුමල සොයා යනතෙක් අදට අපි ඔබගෙන් සමු වෙනවා. මතක තියාගන්න අපරාධය දුරු කරන කතා කරන්නේ 119 ඉල්ලෙනවා